පාක්‍රී දහය ස්වාධීන පැවෘතිී සමගින් ඔබහමුවන මම නිමේෂ චමත් සංකල්වය. මම මද නිකා කරපුට කළ ප්‍රථමෙන් පුවත් සිරස්තල. මොරුණා පොකුරට අදත් තුන්දහස්හයිසියක්. ඔක්සි මීටරයටත් උපරිමමිලක් එට සිට සීනිමිල තවත් අඩුවයි. රටපුරා බීගබඩා පරීක්ෂාවත් ඇරමයි. ලබන මාසේ සිට අඩුවක් නැතිව කාබනික පහොර දෙෙන්න කෘෂිකර්ම ඇමතිස් සූදානමින් තලයිබාන්වරු අවිබලය පෙන්වයි.හොඳනකා පසුගේ දින දහයේ කොරණ ආසධතයන් වාර්තාාවේ වැඩි ප්‍රවණතාවක් පෙන්නලා තිබුණත් ඒ සහ අද එම සංඛ්‍යාවේ යම් අඩුවක් දකින්න පුළුවන්. අද මේ දක්වා වාර්තාාවලා තියෙන කොරෝනා ආසධතයන් සංඛ්‍යාව තුන්දහස් හයිසිය දහන්නවයක්. නිමේෂම අතරයේ කොරණාව නිසා පේරටේ තවත් දෙසය හතුර දෙෙනකුට තමන්ගේ ජීවිත අහිම වූ පව සෞකයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කලාා එත් එකම ඔක්සිමීට වලට උපරිම සිල්ලර මිලක් නියම කරන්නත් රාජය පේවර අරන්තියෙනවා දකව මරටින් හදුනාකි නැති සමස්ත කරුණ සාධිතින් සංකයාාව, හා ලක්ෂ හතල සදහ සත්සේ හතලිස්නාවයක්. ඒ අතරින් හැට දහස් එකසියසුව එක් දෙකු තෞදුරටත් රෝහල් ගතව ප්‍රතිකාරලා පනවා. අදතිනයේ ආසාධීතින එදහස් නමසේ පනස් දෙදනෙකු සුවේ ලබීමත් සමඟ. මේ දක්වා මෙමරට සුවේ ලැබූ සමස්ත කරුණන ආසාධිතින් සංක්‍යාව, තුන්ලක්ෂ හැත්තාට දහස් එකසේ හැටක් දක්වා ඉහලගයා. අද තිනේද කරුණා මරණ දෙසිය හතරක් වාර්තා කර තිබුණා ඉන් එකසය නව දෙෙනකු පිරිමි පුදගලින් වර අතර සෙසු සේදනා කාන්තාවන්. එයනුහ මෙරට සිද ඇති සමස්ත කරුුණා මරණ සංඛ්‍යාව නමදහස් හැ සය හතරක්. යිරස් ප්‍රේද පිබඳ කොළඹ වයිද පිටේ වශෂිධ විද්‍යාශයේ ජිෂ් හචරය විශෂණ වෛද පේදශනී ලපති හත්විය මෙසේ අදහස් තැකූවා. දල්ට ප්‍රබේධයෙන් වෛරසය තව කෙනෙකුට බෝවීම සඳහා මුහුණට මුහුණ හමුවීමම අවශ්‍ය නැහැ. කෙනෙක් යන්කිසි තැනක ඉඳලා එතන් ඉ ඔහුහෑ හරියට තමන්ගේ මකාවරණය පැළඳගෙන නොසිටියොත්. ඕගගේෙන් වාතයට වෛරසය මුදාහරින්න පුළුවන් එතකොට ඒ ස්ථානයට වෙන කෙනෙක් කැමිුණෝත් ඔහුගේ මකාවරණය හරිට නැත්නම් ඔහුට ඒ. ැලදින තිෙන සම්භාවිතාාවයි විසාමත්ම වැඩීතිං. අපේ රැට රතු කලාපයක් හැටියට නංවෙලා තියෙනවා දැන් අත්තරම ලෝකේ තියෙන රටවල් විශාලගන නකයිතියෙන රතු කලාපේයට. නහිර පලාතෙ රෝධායනය වන පවල් හතරිස් දහසකට අයුවේ අවෂ්ද ලබදීම මේව විට ක්‍රියාත්මකයි. ඒ ආරම්භ කරන්නේ පලත් ආඩුකාර මාර් ලෝද ෝස් රෝෂාන් ගුණතිලක මහතාගේ මඟ පින්වීමයට තේ. පළත් අයරුවද කොමසාරිස් ඩියම් ල්ලා පෙේරා මහත්මේද මීටෙක්වසටයා. අයි ස්්නහිර පලාාත තුළ දැනටමත් හමිලේ මේ අවුසද අපි ලබාදීම සිද්ධකරග යනවා. අපි යම්කිිසි රෝගයක් ඉලක්ක කරගන්නම සියලුම ජනතාවගේ පතිශක්ති කරය වර්ධයරන්නේ එමත් රෝගෝට ොරුතුදීම වර්ධනය කරන්න තමයි මේ ශේ. අවස දෙ එකතුූ අපි සකස් කලා තියන්නේ පවුලේ පස් දෙනෙකු සඳහා සතියකට ප්‍රමාණොත්තා කරයට තමා අපි මේ නිර්මාණය කලා තියන මේ අවසද භාවිතාව තුළින් ඔුන්ට ඕන්ගේ තිබුණු රෝගලක්ෂණ අඩුකරගන්න පුළුවන්ගලා සහ ඕන් රෝහල් ගතවම් වලක්වාගන්න අවශ්‍යබසුවම හදාගන්න පුුවන් වුණ. කරනාව වඩසේ පැත්‍රයා මත් සමඟ ඉහ ල්ලමක් පවති නොක්සමට ස්වන් ක්‍රීක්ෂ්නත්තුමාන සහ. ක්ෂට ස් න්ත්‍රනයන්්‍ර සඳහ දැඩ න්‍යාමනයක් කනීමට අවෂධ නිෂ්පාන සැපීම් හා නයාමන රජ මාත්‍යශය පියවරගෙන තිබෙනවා. නිසි අවසරකින් තුරව. රට ගෙන මෙෙන යන්ත්‍රතිබේ නම් කරනම නවා ජාතික කෞෂද නයාම අධකාරය බාරයටගෙන නීතිය ක්‍රත්මක්කන නිසයි රාජමාත්‍ය මහාචර චනජයයිසම මහතා උපද ස්ලබදී ඇත්තේ. මෙමත ඔක්සිමේට සඳහර පැඇත්තුන්දහසක උපරිමසිල්ල මක් නීමම ක ඇති අතර ඊට අදාළගසත් පත්‍රය ඉදිරදිනකහි පේදී නිකුත්කිරීමට නියබෙ. මෙමत्र අ්‍යන පදසාහතික පතුවුසස් පෙළහා, පහ ශ්‍රීනය ශෂා විभाගේ අයදුන් පත්කනවීම කාලීල්, ලබනු පහලසොඳදා දක්වා දීර්ක කරතිබෙනවා ऑන් onlineන් ක්‍රවේදීන් පමනක් අයුන් ප්‍රයොමකළයුතු වයි, අධ්‍ය ප්‍රමාථ්‍ය ශය දැනවදන්නේ. හයිඉදලා සීනි මිල තවත් අඩු කරන්න රජය සූදානමෙන් එන්නවා. එයවගේම සතුොසෙන් එකර සනි ිලෝග්‍රයෑම් තුනක් මිලදී ගන්නත් අවස්ථාව සැලසෙනවා. කොහමුණත් රටේ තැන් කිහිපේකම හංගල තිබ සීනිි තොග බොහොමයක් අදත් සොයා කත්තා. මේ සියල්ලටෙරහිව නීතිය තදින් ක්‍රියාත්මක කරෙනවා. ගවා තිබූ සීණ මටික්ටන් විසිද දහස් පන්සිය අනු හතක් මේ වන විට සතුසට බහරදීතිබෙනවා මේ අතුින් මට්‍රික්ටන් තුන්සේ විසි පහ සතුස ප්‍රදේශය ගබඩා වෙත මුදා හැරුණ. අනිදා දහවල් වන විට සතුස සියල් ලූෂාකා වලට සීනි අක්ඩව ලබපාතිීමට ක්‍රියා කරන බවත් සතුස සභහපති රිය්මිරල් ආනන්ද පිරිස් මහතා ප්‍රකාශ කරනවා. අපට සම්පර්ෙන් ඒ වෙනකොට සනි මටික්ටොන් විසිදස් පන්සසිේ අනු හතක් භාරධී ලතිනව මේ ගමඩා හයෙන් අපි මේ වෙනකට යින් මට්‍රික්ටොන් තුන්සි විසිපහක්. මුදහැරලති නො අපේ අදේශය ගබඩාවලට අද හවසන්දලා මෙසීනී ඒ ශාකාවලටත් ලැබෙයි වරායත්තිීනවා රොඳවගත්ත සීනිිතෝගයක්ත් මෙට්‍රික්ටොන් දදාකට වැඩිය ඒටික ඒ තීනිතෝගයක්ත් සස ජාලය මගින් අපාරිභෝක ජනතාවට බෙදා හරීම සඳහා අපි කටයුතු කරමින් නිනවා එද අවසල යරින් දිව නිෑම ප්‍රදේශ්යකදීම රුපියල් එකසිය තික ිලකට සීන මිලති කැනීමේ අවස්ථාව ජනතබුටු තාපොනක් පිටි කඩවල්ලක ෙවත්නෑ හෙම නි එකසිේති වගේ මිලකට දෙන ගැ අපි සන්තසන ඇතටම ලොකු සේයක් මේ වෙලාව කරන්නේ බොහම ස්තතිවන්ත වෙනවා. සීනි අපි ගොඩක් වැඩිමිලට තමයි ලැබෙන්නේ නිසා සතුසාව සිනටිගල්ල පාගරාවේ රජයට බේම ස්තතුතිවන්ත වෙනවා. එකේ ඇතිහට මං අදසිෙන්නි ගත්තා ඇතටම මේවැඩි පිරනම් ගොඩක්ම හොඳයි නවිදරගය ී මවා. ගමු ජදාවරනොද සතුසනම්ම අඩුගාන්ට දෙන්නවා පිට දෙසිය ගානක් වෙනවා ඒ වුනා දෙකෙන් අපිට සීනියක අර්ගන පෝලිමේයින්දලා මල්දි දෙකක්කත් දෙන්නඕන අඩුගානේ ඇත්තටම ලොකුම සහනයක් අපට එකසිය තියගාන සීණ ගන්න ලැබුණ එක. ඒයේ තිදිනේදේ පිරමීට් වල්ම සමගම සතු සී මිටික්ටුන් හයි දහස් දෙසයක් සංගපත්තිබය දී සොයා ගැනුණ. එම සී තො වැලසර සතුස ශාකාාව වෙත රගනිියයාමට ක්‍රියා කෙරුුණ. පනච නොල කරුණෑගල ල්ලව පිටිය යඳදන ප්‍රදේශය පවත්වාගෙන ගිය සීනි ගටාවක් වැඩලීමට පරිභෝගි ආධිකාරය ක්‍රියයක් කලා ිලග්‍ර ක්ෂ හැ හද හසක ප්‍රමාණයක් මිහිදී සොයාගැනුක්. ගඩට මුදරා ඇැීමට පරිභෝගිකාධකාරිය නිලදහරින් ක්‍රියා කලා. මෙ අන්තර හෙට සිට තවත් අඩුමලට සීනිි ලබාදීමට රජේ සූදානම් බව රජ මාත්‍ය ජෝනකවක්කු මුරමතා ප්‍රශ් කරනවා. හෙටසිට සීන්ිල තවත් අඩුකිරීමට අතිකම් ජාතපත්වන් උපදෙස්මත රජය කටයුතු කරනවා. ජැනට එකසේ තිහෙට තියෙන දුම්රු සීණී අපි බලවමුතුන් තවත් අඩුවෙන් හෙටසිට ජනතාවට ලබල දෙද. ජනතාවගේ මැසිවිල්ලක් තිනන් සීනි කිලෝුව එක ඇර යනක මදිි කියලා එනි ස අපේ හෙට දවස සඳ. සීණි ලෝ තුළගානේ එක් කොතාවකට එක්කෙනකුට ගන්න අවස්ථාව සරසල දෙෙනවා. හෙට සිට මෙනට ජනතාවට උපරිම අඩුමිලකට දේශය නිෂ්පාදනන්. ආනන සීනි අතත්වඩට අඩුමිලකට ලබලදන්නට රජය කටින්තු කරවා. විපක්සේ දැන් සීණවිල දෙසය හත වට පණහට ගවෙලේ කෑගහලා දැන්ආෝු කෑගහනවා මේකට මේ හදිසිනීතිය ගැසෙට් ඕනිද කියලා එසා හටේ ජනතාව ගැන හිතල රජේ ගත්ත කියමාර්ගත්තම මේක. හොඳ වැඩක් රටේ කරහම අඩුන් අනේ හොඳවැරත හොඳයි කියන්නවත් මේ විපක්සේ කටයුතු කරන්නේ මෙ අතරේ අක්්‍රේපත්තුක්‍රදේශයේ ගබඩාවක සඟවාතිබුණු වීතගයක්ස්වාගන්නත් අද හැකිාවල ලබා. භගික අධිරයේ පොිස් විශෂකාරය බලකාය සහභාගිත්වෙන් මෙම මෙහෙුම සිදු කෙරුණා. පරි භෝගි අධකාරයේ සහපති විශ්‍රමික මජ ජෙනරල් ශාන්ත දිසානායක මහතාද එම අවස්ථාවට එක්කුණා. සගවාතිබූ වී කිලග්‍රෑම් පන සටදහස් පන්සියක් මෙහි දීස්ව ගැන තිබෙනවා. ගෝනී නවසීයක මේවා භාතිබූ බවයි අපවාර්තා කරසඳ හන් කරන්න. ඒද වී ගඩාවලට මුදරාතබීමට, පරිභෝගික අධිකාරියක ක්‍රියා කලා. ෂෙන් රජයේ යාාදීච නැති අනවසර වීගබඩා සියල්ල මේ වෙනකොටටඔවු හඳුනාගෙන තිබෙනවා එම වීතෝග සියල්ල රජ ප්‍රදෙන්ට පවතින නී අනු අත්‍යස සවා ජෙන්න කොමසාරරිස් ජෙන්ටල් යටත්තට නීති්‍ය අනුළු පවරගෙන එම වීතෝග වියලේ මල්ලෙට පවරුන්දබවා ශේෂෙන් රජයේ පවතින සහතික මිලට ලබාගැනීම සඳහා. එම වීතෝග හැකිගැනින් මේ වනකට සතසට සහල්ර ලබාදීම කටයු ආරම්ම කලතියෙනවා මෙ අතර අඩාලක්චේයන අකරේ පත්තුහා. ලුල්ල ප්‍රදශවල ඇති වීග ඩා සහ අලවිසැල් පරිීක්ෂා කකිරුණ ලබන මාසේ වෙනකොටේ රටට අවශ්‍ය කාබනික පහොර අඩුවක් නැතුව ලබා දෙන්න වගේම වල්නාශක සහ ෘුමිනාශක ලබා කැනීමට අවශ්‍ය පහසකම් සලසා දෙන්නත් කටයුතු කරනව කියලා මහින්දානන්ද අලුත්කමගේ අමාත්‍යවරයා ප්‍රකාශ කලා. න ේ මික හර ශ්පාදරේ ප්‍රතියස්වය බැලීමට අමත මහින්දදා නදානත් කමගේ මහතා කටයුතු කල ප්‍රදේ තන කිහිපේක සාරතක වසිදදු කරන ාමික පහර ෂ්පාදර ්‍යාප්‍රතිවලතත්වසය බැල මත්තිවයා ඊට සහන්ධ වේ සිටින පරි සමගද අදහස් හූමාරුරගත්. සා ල ් ද කාමන ල කි අුවවත්න. කාాబනිික වල් නාසක ක්‍ර නා ක හි යි ట ්‍රශ්య .ీ දෙනවා. <defines api in omega> <figuración> wartawan वे අපी दिनවා ाइज යට හක් තිය එක වා ඒක ලික් देख. ඒ තිने किलो ද है. තිනිසා ඒ අවශ්‍ය ්‍ර හ ල ග කිසි ිය තිකරග න මේක පොඩි ැකර ම බ කට මයි ප්ඩ හ සි . ගුරු විදුවල්පටි ටු පිෂමතා ඉත්කිරීමට අදාලව ලැුණු ැබිනේ නිර්දේශ, චක්‍රලයකයකින් ප්‍රකාශයට පත්කරනවා නම්. ෘත්තිය ක්‍රියාමාර්කය අවසාන් කරන්න සූදානම් කියලා ගුරු විදහල්පති සංගම් ප්‍රකාශ කරනවා. නිේෂ් මෙ අතරේ මහා සංග්‍රත්නය වගේම විධ පාර්ශ්ව ඉල්ලා සිටින්නේ මේ වගේ වසංගත තත්ත්වයක් මැද වුණත්. රජය ලබාදී ලතියනෙන සාධනය විසඳම් පිළි අරගෙන දරුවන්ගේ අනාගතය ගැන් හිතලා මේ වෘතිය ක්‍රාමාර්ගය අත්හරින්න කියලායි. රු දල්පති වැටු ිෂමාවක් මුල්කරගැමින් ෘතිය සමති කිහිපයක් න්යින් ඉගැවීම ලින්නිිවත් වනා. එෙන්බරටපුා විරෝධතා ්‍යාරද ක්‍රාත්මක කරුණ. අදාළ ගැටලු පිළිබඳ සයාබලා නිර්දශ දිරිපත්කිරීමට ජනාධීපති ගෝටාබේරාජ පක්ෂමතිතුමා ඇමති අනුකමිටුවක් පත් කලා. එම අනු කමටිය යෝජන මුදලමාතවරයාට අධහපනමාත්‍යවරයාට මෙෙන්න්ම කැබිනට් පන්ඩලට ඉදිරිපත් කරති වෙනවා. කැබිනට් පන්ඩලේ අදාල යෝජනාවලට අුමැති ලබාදුන්න. ය දහස් විසි දෙක අයිේල්ලේකන ඉදිරි පපත්කිරීම හරහ අදාල වැටු වැඩිකිරීම සිදුවන අතර. එතෙක් සැක්ටැම්බර් හා ඔක්ටොම්බර්මාස සඳහා රුපියල් පදහස්සක දීම නාවක් ලබාදීමටද. යෝජනාවීති වෙනවා. ික ඇමතිවන් පත්්‍රිකාවදදාලා ඒ පත්්‍රිකා අනුමත කරලා ඊලට මුදල්ුත් අයෑම්වෙන් කරලා නොලැපුුණු. ඉතිහාසට උරුමකංකේන ගුරු ස විදවල් පපති තම විරුතමයි අපි. ඒක නිසා. ක්‍රියාත්මක තල්ල ඒ කෝමද වෙන්න කියන කාරණාව සම්බන්ධයෙන්. අපිට පැහැදිල්ලි ොරුන්දුවක් අවශ්‍ය වගේම ඊතාදාල චක්කලේකත් විකුත්තිය. ජෝසප් ස්තාාලින් එෙදා බෙදුම්වාදී ත්‍රස්තවාදී නෙක්ක මේනට යුද්ධයට විරුද්ධව බැරිය අරින්න උසාරකිය පුද්ගලයක් මෙහෙම වියසනකාරී වාතාාවරණයක් ඇඩතේ. රජයකට කරන්න පුළුවන් උපනම සහයෝග සහනය තමයිනේ ගුරුවරුන්ට දීලදේ. අනිකමිතුවේ වාර්තා පිළිබඳව අපි සේර් සයක් සැහැයිමකට පත් නොවනත් එහි සාධනීය කරුණු. ොහම ඇතුළත් වෙලාත්තිබෙනවා හැබැයි තිබෙන ආර්ථික අර්බුදයේ පෙන්නල තමයි ආ්ුව එවැනි විසිදුුමට යහන් නොහැකි බව ප්‍රකාශ කර තින්. අපි ඒක පිළිගන්නවා. අපේ විසමතාව ආණ්ුව පිළිගන්න ඒයට ඉස්ථිර්සාර විසඳුමක් යयोෝජනාकरන්. අපි කියන්නේ මේ රටේ තියන ආර්ථික අර්බෝධය දිහ බලලා සුබෝධිනී කමිටුව ක්‍රියාත්මක කරන්න බැරිනම්. ගුරුවරුන් සඳහා ලබාදන යම් සහනයක් තියෙන නඒ සහනය ලබා ගණඩ කියලා. ඒ සහනය ලබාගෙන දරුවන් වෙනුවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට යොමුුවට කියන ඉල්ලීම තමයි මේ රටේ ගුරුවරුන්ගෙන් අපට ඉල්ලන්නට තියනෙ. ජාතික අධ්‍යාපනය කඩාකප්පල්ලා තියන වෙලාවක කෝයි් වසංගතයක් ඇටවෙලා තියන වෙලාවක. ජාතියක් වසෙන් අපි එකට එක තුලා නැගෙටින් වන වෙලාවක . Da, <totipation> Josephස් විස්ටාලල්ල කටයුතු කරන්නේ ප්‍රස්තවාදීන්ව. ඇත්ට ම මේ ෘතිය සම්මදිනීම මෙවා දේශපාල සමති. මේ අතර මහා සංගරත්නයද මේ සම්බහන්ධයෙන් මෙලෙස අදහස් පල කලා. රට පත්ව තියෙන මේ බැරැරුම් අවස්ථාවයි අසීරු තත්වය තුළ වනත් සාධනිය යෝජනාවක් මේ වෙලාවේ ඉදිරිපත් කල්ලා තියෙනවා. එනිසා අපි ගුරුවරුන්ගෙන් කාරණිකෝ ඉල්ල හිටෙනවා. රජයේ මේවෙලාවේ ඉදිරිපත්කට තිබෙන විසඳමට යම් ප්‍රමාණයකට හෝ නම්විශීල් වෙලා ඒ අධ්‍යාපන කටයුතු මාර්ගගත ක්‍රමයට හරි සිදුකරගෙන යන්න කියලා අපි බොහම කාරුණණිකො ඉල්ල සිටිනවා.ඒ දඩුවන්ට මාර් දෙකක් කාලේ. අයාලෙ යන්ට ඉඩහැරීම, මුල් ලංකාවාචීන්ටම කරන මහා අපරාඩ කටයුට්ටක් වෙනෝ. අධ්‍යිහාපන කටයුටු ඉන්දිරියට කරගෙනෑමට ඔබ හැම දෙෙන අනුකම්පා කරනවා ඇටැයි කියලා අපේ මගේ එකම බලාපොරුට්ටුව සහ ඉල්ලිම්. ලංකා දහස් පක්ෂයේ හැත්තැවන සංවස්සරය අදට යෙදිලතියෙනවා. එම සවත්සර උත්සවය සූම්තාක්ෂණයෝසේ අද පස්වරුවේ ආරම වුණා.. RD බටාරණයක මහතා එක්සත් චාතිකපක්ෂාන්ටුවේ පළත්පාලන හා සෞඛ්‍ය අමාතිතූරෙන් ඉවත් විමින්. එක් දහස් දවසය පනස් එකේ සැපතැම්බර් දෙවන . ශ්‍රීලංකා නිදහස් පක්ෂය බේකලා. සංඟ වෙදකුරු ගොවිකම්කරඇනිල් පංචු මහා බලවේකේ සමග, එස්ටල ඩ බ්ඩාරණයක මතා. එක් දහස් නසය පනස් හයදී ශ්‍රීලංකාන් නිදහස් පක්ෂිය ප්‍රමු මහචන එක්සත් පෙරමටු සමඟ පුළොල් සඳහනයක් ගොඩිනෙක්වා. එක් දහස් නමසය පනත් හයවසරේ පැවති මහමැතිවරණේදේ විශිෂ්ඨ ජයක් ලබමින් බණ්ඩාණයික මහතා අග්‍රාමාත්‍යදූරයට පත්වනා. රටටයි මහත් සේවයක් කළ බ්ඩාරණයක මහතා එක්දහස් නවසය පනස් නවේද සහසිකේකුගේ වැඩි පහරින් ඝාතනයට ලක්වීමෙන් පසු. පක්ෂන් නායයිත්වේ බරකරටගත් සේම වෝ බන්ඩාරණනායක මැතිනිය දිකු ගමනකට මුල පිරවා. මැතිනියගේ පාලන කාලය තුළ ලංකා ගමනාගමන මණ්ඩලේ ඇතිකිරීම මහචන බැංකුව, ලංකා බැංකුව ආරම්භ කිරීම සේම, රක්ෂණ සංස්ථාව ජනසතු කිරීම වැනි ජනතා සේවාවන් රැසක් සිදබනා. එසම චන්දර ජවිවස්ථාව මගින් ශ්‍රීලංකාව සෛරයේ රාජාක්භාවට පත්කිරීමේ ගෞරවේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වනා. චන්ද්‍රිකා බන්්ඩාරනායක කුමාරතුග මහත්මිය පක්ෂයෙන් නායයිකත්වය බාර කැනීමල් පසු කුඩාපක්ෂ ගනාවක් එකතු කරකනිමින් පොචන එක්සත් පෙනවන බෙවුණ. අනතුරුව පක්ෂයේ සභපතිීත්ව හිම වනේ මහින්ද රාජචපක්ෂ මහතාටයි.ඉන්නතුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නායිකත්වය හිමි වූ හිටපුචනාධිපති මෛත්‍රීපාල සිරි සේනමහතාටයි. දිගමනක් පැමණි ශ්‍රී ංකා නිදහස් පක්ෂයේ හැත්තවනංගත්සරය අද සබරුණු ලබන්නේ සංඟ වෙදගුරු ගොවිකම්කරු අපේ හිතට දැන තැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නතේ මවනුයි. එයාද පස්වරුවේ සූම් තාක්ෂණයෝසේ ආරම්ප වූයේ පක්ෂයේ සහපතය හිට පුජනාතිපති මෛත්‍රවිපාල සිරිසේන මහතාගේ ප්‍රදහනත්වෙන්. මිත්‍රවරුණේ දේශපාලන පක්ෂයකට වසර හැත්තාවක් සම්පූර්ණවීම සවිශේෂ වැදගත් සිදුවීම. පක්ෂයේ ඉතිහාශය අප උගත් පාඩම් මාජය සම්පින්ඩනය කරමින් මෙතෙක් අපපා ජය්්‍රාහි ගමන ගැන බොහෝදී කිව හැකි නමුත් අදාප මේ හැත්තවන සංවස්සරය සමස්ත මානු සිිස්්ාචාරයම දැවන්ත අභියෝගයක් ඉදිරිපිට අසරනව සිටිද්දී පවත්වන්නේ කියන එක හි තන්නේය උපාප කවුරුත් ගන්න වූ දෙයක්. ශ්‍රී ලංකාවේ පමණක් නොවයි ලෝකවාසිී සියලූ මිනිසුම් ඔවි් ධානමය වෛරසේ හේතුවෙන් අවිනිශස්ථාවෙන් අවධානමය අපහසුවෙන් දිර්ගැන මේ තීරණාත්මක යුගයේ අප පක්ෂයේ හැත්ත්‍රැවන්න සංමස්සලය තාක්ෂණක මාත්‍යස්ේ නිරෝධයන නීටරී තිහා ආචාර් ධර්මයන්ට එකඟව සැමරීමට වගකීදු දේශපාන පක්ෂයක්ලෙසාප කටයුතු කළේ බුදු හටු පක්ෂ දේශපාලනක අරමුණු මුදුන් පමණවා ගන්නට නොවේ කියන එක ඉතා පැහැදිලුව සධාන කරන්නට ඕන. සහ රැපිට් ඇටජන් පරක්ෂණ කට්ටල මෙරට භාවිතයට අවසර ලබාතීමේතිී නිවැරදි ක්‍රියාපිලිවලට කටයුතු කලා කියලා රාජ්‍ය අෞෂධ නීතිගත සංසාාවය සභපති විශේෂක්නමයිද ප්‍රසන්න ගුණසේන මහත්මයා ප්‍රකාශය කරනවා. නිවැරදි ප්‍රමිතිය තහුරු කරගන්න බැරි ඇතමමුන් අසත්ඒ ප්‍රචාර සමාජගත කරනවා කියලායි ඒ මහත්මයා වැඩිදුරටත්කිව. ලංකාට මේදක්වා ගෙන ප්‍රැපින්න් ඇටිජ පරීක්ෂණ කට්ටල, සහ PCR පරිීක්ෂණ කට්ටල, අවසල් සක්තාවහරහා තමයි ගෙන. ඇන්ටජන් කිට්ට එක සඳහා මුලින්ම ලංසු කැඳවනකොට. වස සස්ථාව හැටියට අපි පරීක්ෂණ කට්ටල සහ ශල්්‍යෝප කරන්න ආනෑනය කරන තියනවා සංග. මේ සංගමයට දැනුම් කියලා ඇන්ටිජන් ගෙන්වා ගැීමට කටයුතුරලා. ේ ඒයට සිද්ධ වෙනවා තහවුරු කරන්න මේක ප්‍රමිති. මේ තිස්සයි සාර්ථකව පරික්ෂා කරන්න පුළුවන්කෙල් නිර්දශ කරේ කට්ටල වර්ගක් පමණඒ අවස්ථාව. මේ ම ඒ පෙරිද දැක්කරුපියල් පනහට අසුවර දෙෙනවා කියලා කිසිම කෙනෙක් එවැනි මිලකට නම් ඉදිරිපත් වෙලා නෑ ොට සුදුසුනෑය කියලා පර්ීෂණනාගාරවලින් කියන ඇන්ටිජෙන්න් කට්ටල පි ිලදීගන්නත් දෑ. අෞෂධ නයාමන අධිකාරයට ලියාපදිචි කරන්න බැ අනුමත කරගන්න බැරිවෙච්ච කොම්පණනිවල ඉන්න අය. විධ පර්ක්ෂවයන් ගිහින් කියනවා අපි නං රුපියල්සිීයට දෙන ලෑසි නමුත් අප ඒ ගන්න නතුව වෙන එකක් ගන්න. සුදුසුවයි කිය නිර්දේශිත ඇන්ටිජෙන්න් කට්ට ප්‍රීක්ෂම කිරීම මේ වෙනකල් සිද්ධ වෙලා නෑ ලංකාව දැන් වෙපරම විශේෂාගය. මීට අවුරුතු හැත්තෑාවකට කලින් පක්ෂයක් බිහි වනා ධනේශ්වර පන්තියේ පක්ෂයක් වෙච්ච, එක්සත් ජාතිකපක්ෂයට අභියෝගයක් වන්න විතරක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයත් දෙදරවන්න පුළුවන් මහා බලවේගයක් බිහිවුණ. අද වගේම දවසක. මීට අවුදු හැත්තාවකට කලින්. එක්දහස් නවසය පනස් එකේ සැපතෑැම්බර් දෙවෙෙනදා. UMP ආණඩුවේ ප්‍රබලයයක්ක් වෙච්ච, බ්ඩාර්ණයක මහත්තයා ආණ්ඩුවෙන් නැගිතලා, සබහ ගර්බය මැදින් ගෙහිල්ලා විපක්ෂයේ වඩි වුණේ මෙන්න මේ දැවන්ත බලවේගේ හදන්න. බඩාරණයක මහත්තයා විපක්ෂයට යද්දී. ඒ මහත්තයාට යෝද හෙවනැල්ලක්තු වෙච්ච, තවත් මාර්තයෙක් පිටිපස්සෙන් හිටියා. ඒ. ගිරුවා පත්තුවේ DA.. රාජපක්ෂ මන්ත්‍රීවරයා බන්ඩාර්නායක රාජපක්ෂ සුතනයෝගය ගිහිල්ලා විපක්ෂය ඉඳගෙන කටම හොල්ලන පක්ෂය හදන්න මුල්ගල තිබ්බා. නමක් තිබ්බා ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වනා. ශ්‍රී කියන කෑල්ල යුතුකමක් ඉටුකිරීමක් වුණා ඒ පක්ෂය හදන්න සාකච්ඡාවට කීපයක්ම තිබේ ශ්‍රී නිශංක මාත්‍යයක් ෙදර. ඒ මහත්තයටත් ගරු කරන්න තමයි නිදහස් පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණේ ඔක්ස්ොර්ඩ් ගල්ලා ඉෙනගෙන ටයිකෝට් ඇඳගෙන ඉංග්‍රීසියෙන් කතා කරගෙන ආසියාාවේ ප්‍රදී සීනුව කියලා නමක් පට මැටකත්ත. සොමන් වෙෙට රිච්වේ ඩයස් බන්ඩාරණනායක උන්නහේ. රෙද්ද බැනියමට බැහැලා සිංහලයක් කරට අරගෙන බුද්ධාගමටත් මුල්තැන දීගෙන ජාති ආලයටත් ඉහළ තනක් දීලා සඟ වෙදගුරු ගොවි කම්කරු කියන පංච මහා බලවේගත් එක තැනකට එක්කරගෙන. එදා ශ්‍රී ලංකාන් නිදහස් පක්ෂය හැදවා. ධැනපති පන්තිය හිනාවනා කොච්චරද කියරවනං සමහරක් බණ්ඩාර්ණයක මහත්ත්‍යාව හැඳින්ුවේ සෙවල බ්ඩ කියලා. ඒම හඳුන්න්නපු බණ්ඩාර්ණයක මහත්තයා පනස් එකේ පක්ෂය හදලා පනස් හයදී. විප්ලවයක්ම කරලා UMPය ලෙල්ලටම බස්සලා පංච මහා බලවේ ගැත්තෙක්ක මේරටේ දැවන්තම පක්ෂයේ ආණ්ඩුවක් බී කලා. අපටේ දේශපාලන ඉතිහාසය ලියද්දි 1න එකේ සැප්තම්බර් දෙවිනිදත්. 1 නය පනස් හයේ විප්ලවී ආණ්ඩු පෙරලියගනත් නොල්ලියයාම බැහැ. දකුණට ගිය ලාංකය සමාජය දකුණටත් යා නොදී වමටත් ්‍යයා නොදී මැද මාවතේ ගෙනියන්න බන්ධාරනාක මහත්ත්‍යයාගේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට පුළුවන් වුණා. ඒක පෙරලියක් ඇත්තටම ජනතා විප්ලවයක්. මේරටේ යමක් කළ මිනිසුන් රසක් බිහිවුණේ පනස් හයි පෙරලියත් එක්කයි. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවනෙත් සංගරත්නයට ගමේ වෙද මහත්්‍යයට. ස්කෝලෙ ගුරුතුමාට අමුට ගාහගෙන ගොවිතැන් කරපු ගොයි මහත්වයට වගේම. උදේ හවස දහඩිය හෙළපු කම්කරුවටත්. වටිනාකමක් ලැබුණේ බණඩාරණයක මහත්තයා පනස් එකේ පක්ෂය හදලා පනස් හේ ආණ්ඩුව ගත්තට පස්සෙ. හෙම ආන්ඩ්ුවලට වැඩිකල් ඉන්න නොදෙන කුමන්ත්‍රනකාරයෝ අද වගේම එදත් හිටියා. බන්ඩාර්නායක යන ගමන ශ්‍රී ලංක අ නිදහස් පක්ෂ යන ගමන ධනේශ්වර පන්තියටත් බටහිර කුමන්ත්‍රනකාරයන්ටත් මොනම විධියකින්මත් ඉවසිල්ලක් වුණේ නැහැ. අන්න ඒනිසා තමයි පනස් හය විප්‍රවයේ නියමාව පනස් නවේදී. ඇතුළෙන්ම කුමන්ත්‍රණයක් කරලා සෝමාරාමනම් චීවර ධහරයෙකුගේ වෙඩි උන්ඩයකට බිලිකරේවේ. හැබැයි බන්ඩාර්නායක මහත්ත්‍යාව නියහට කළත්. ලංකා දහස් පක්ෂය නිහණන කරන්න බණඩාරණයක නෝනා ඉඩක් දුන්නේ නැහැ. දේශපාලනයේ අයන්නවත් නොකයවපු සිරිමාව රත්වත්තේ ඩයිස් බන්ඩාරණයක නෝන මහත්තයා සැමිය අහිමිවෙච්ච දුකින් අඩ අඩා ගේ මුල්ලට වෙලා ඉන්නෙ නැතුව. සැමිය හදදපු පක්ෂය දර්ුවෙකුටත් වැඩිය හොඳින් බලාගන්නවා කියන උතුම් චේතනාවෙන්. නායකත්ත්වය අතද ගත්තා.ගේ මුල්ලෙ හිටපු ළමාතැනී ලෝකයම සලකනක් තිබ්බා. ඒ මුළු ලෝකයෙන්ම බිහිවෙච්ච පළමුුවනි අග්‍රාමාත්‍යවරී විදියට, කාතාවක් ලෝකයේ මුලින්ම වටක අගමතිෙනෙක් පුනාානං ඒ ශ්‍රී ලංකා නිදරස් පක්ෂයට නායකත්ය දුන්න ස්සිරිමාවෝ බන්ඩධාරණයක මැතිනියයි. ඒක සලකුණක් මකන්න බැරි සලකුණක් අන් ඒ ලකුණ තමන්ගේ ප්‍රජා අයිතිය ජයාර්ජයවර්ධන ඔන්නහේ ජනාතිපති වෙලා නැතිකර දැම්මත් පක්ෂය රැකගත්තේ යකඩ ගැහැණයක් වගේ. තාත්තා හදපු අම්ම වඩපු පක්ෂය දුවයි පුතයි විනාකරද්දිත්. මේ අම්මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ පනවගේ රැකගත්තා. පක්ෂය කඩාගෙන ගිහිල්ලා ලකුණ අතයි ධාලිපාරය කාර්යාලයයි අල්ලගන්න පුතා නඩු කියද්දිත්! නොසෙල්වුණු අම්මා තමන්ගේ ජීවිතයම කැප කළේ සැමිය ගොඩනගපු ජනතාවගේ පක්ෂය වෙනුවෙන්. හැබැයි ඒ අම්මයි තාත්තයි හදපු වඩපු පක්ෂය ඒ පක්ෂයෙන්ම නායකැ වෙලා! රටේ විදාායක ජනාතිපතිවච්ච දියනිය, චන්ද්‍රිකා බ්ඩාර්ණයක කුමාරණතුන්ග. ඇැදවද වැඩුවද නැසුවද කියනක මේරටෙයි ජනතාව හොඳ ටෝම දන්නවා හැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයට ආයේ දෙපයින් නැගටලා. දා හත්වසරක UMP සාපයෙන් පටත් ගොඩගන්න නායකත්වය දුන්න යෝත ශක්තිවන්තෙක් පක්ෂය ඇතුළ හිටියා. බඩාරණයක මහත්තයා UMP එලියට අද්දි ඒ මහත්ත්‍යයට සෙවල්ලවෙක්්ච, රාජපක්ෂ මහත්මයාගේ පුත්‍ර රත්නය මහින්ද රාධපක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අතරගත්තේ. සන්දරිිකා ඕන කුල්ලෙන් අිද්දිවිතරක් නෙවෙයි, පොල්ලු මුගරු තියාගෙන ගහලා එලවන්න බලාගෙන ඉන්න පෙලාවෙදි. ඕන දේකට ඔරොත්තු දෙන ගිරුවාපත්තුවේ මහින්ද. ඒ හැම අභියෝගකටම මුහුණදීලා! පක්ෂයේ නායකත්වය අරගෙන. ප්‍රටත් දිනවලා පක්ෂයක් දිනවලා, මේරට යුද්ධයනුත් දිනවලා. සංවර්ධනයනුත් ඉහළම තැනකට යන්න ඔන්න මෙන්න තියද්දි තමයි. පනස් නවේ බන්්ඩාර්ණයක මහත්තයක් ගහතනය කරලා පක්ෂය විනාශ කරන්න හැදවාගේම. නිදහස් පහේ කුමන්්‍රනය දියත් කරලා මහින්ද මාත්‍යාව පැරදදුවේ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවුදු හැත්තාවක් පිරණ අද. සැබෑ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයන් ආපස්සට හැරලා බැලුවොත් හොඳටෝම තෙරෙයි. පක්ෂය දියකරපු. අද වැටලතින තත්ත්වයට වටපු කුමන්ට්‍රනයට හවුල්කාර්ය වුණ වනිින් කවරුත් ෙවෙයි. පක්ෂය ඇතුළ හිටපු උන්දලම තමයි කියනක බ්ාර්ණයක මහත්‍යයා ගාතනය කරලත් නැති කරන්න බැබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. ැනියගේ ප්‍රායිතිය නැති කරලත් නැතිකරන්න බැරිවෙච්ච පක්ෂය. හැත්තේ හතේ චන්දයෙන් අටට බැහැලත් නැතිවෙච්ච ැතිපක්ෂ. හැබැයි නිදහස් පහයේ මහින්ද මහත්්‍යාව ගෙදර ඇරල කරපු මහා කුමන්්‍රනය නිසා අද හිතා ගන්නවත් බැරිතැනකට වැඩල තිෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හැත්තාවක් පිරණ අද දවසද අපිට කියන්න තියෙන්නේ අපිත් ආදරය කරපු ප්‍රටත් ආදරේ කරපු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුබ උපන්දිනයක් කියලා විතරයි. අදත්. විපරම පිටපත සුදර්මන් රදලිය ගොඩගෙන් ඒ සඟ පාප්‍රදාාය ස්වාධන ටෝෂස්තිී අදට නිමහට පත්වනවා ඔබට සුබරාත්‍රයක් අයිබෝන්